Dai salve, caro, vedi, eh? Salve, tasse, bhagavato, arahato, sambha, sambuddhasse. Namo tasse, bhagavato, arahato, sambha, sambuddhasse. Namo tasse, bhagavato, arahato, sambha, sambuddhasse. සිස්සතන් තුළ අසීමිත සැනසිල්ලක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය තුළ සඳහන් වෙන සංසාර සාගරයෙන් එතරව අජරාමර අමාමහ නිවම්පුර යන ගමන ගැන කියවෙන විසුද්ධි මාර්ග නිවන් මඟ දහම් පන්තිය වැඩසටහනට තමයි දැන් අපි මේ තැන්පත් වෙලා වාඩි වුණේ. දැන් අද අපි මේ හතරවෙනි වැඩසටහන දැන් වැඩසටහන් තුනක් තිස්සේම මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මොකක්ද, නිවන් මාර්ගය කියන්නේ මොකක්ද කියන කාරණිය සම්බන්ධ අපි ගොඩාක් සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිවන් මඟ පිළිබඳවම, මේ නිවන් මාර්ගය කියන්නේ මොකක්ද කියන කාරණිය සම්බන්ධවම කරුණු ටිකක්. දැන් අපි දහම් පත්‍රිකාවක් ලබලා දුන්නා. මං හිතන්නේ අලුතෙන් ආපු අයට නම් මුද්‍රණය කරපු අයවරයි. ඊළඟ සතියේ සහභාගී වුණොත් ලබලා දුන්නේ හැකි. ඒ දහම් පත්‍රිකාවේ තියෙන පළවෙනි ගාථාවට යන්න ඉස්සර වෙලා පදනම සකස් කරන එක තමයි මේ සිද්ද කලේ වැඩසටහන් තුනක් තිස්සේ. එතකොට හතරවෙනි අදත් අපිට සිද්ද කරන්න තියෙන්නේ මේ පදනම සකස් කරගන්න එක තමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය තුළ නිවන් මාර්ග පහක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නිවන් මාර්ග පහක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. මොනවද මේ නිවන් මාර්ග පහ? ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රී සද්ධර්ම දේශනය, ධර්මීය ඉගෙන ගැනීම හා සත්‍යයනාව, එවගේම ධර්මය අනුව සමත විපස්සනා භාවනා වැඩි කියන මෙන්න මේ කාරණා පහ. මෙතන කාරණා පහක් කියවුණා. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම දේශනය දෙකයි, ධර්ම ඉගෙන ගැනීම, ධර්ම සංජායනාව හතරයි. එතකොට ඊළඟට සමත විපස්සනා භාවනාව. දැන් අපි මේ අපේ නිවන් මඟ කියන දහම් පන්තියෙන් අපි ඉගෙන ගන්නේ ඔය බුදු සසුනේ තියෙන නිවන් මාර්ග පහ අතර මේ අවසන් නිවන් මාර්ගය. සමත විපස්සනා භාවනාව කියන මේ කාරණිය සම්බන්ධව තමයි අපි ඉගෙන ගන්නේ. හැබැයි ඔය කාරණියට යන්න ඉස්සර වෙලා මේ අනිත් කාරණා ගැනත් පොඩ්ඩක් අපි දැනගෙන ඉන්න වෙනවා. මොකද මේ සංසාර ගමනේ අපි තාම කෘතඥ පුද්ගලයෝ නිවනට බොහෝ දුරයි. අපි හැමෝම නිවනට බොහෝ දුරයි. අපේ නිවන හෙට වෙන්නත් පුළුවන්, තව මාසකින්, සතියකින්, අවුරුද්දකින් වෙන්නත් පුළුවන්. සමහර විට තව භව ගානක් එහාට යන්නත් පුළුවන්. සමහර විට බුද්ධ ශාසන ගානක් එහාට යන්නත් පුළුවන්. එතකොට මේ සසර දනව්වේ මැද ඉන්න අපි අතරමං වෙලා, මේ සංසාර සාගරේ මැද අතරමං වෙලා හාපටව් වගේ, කියන්නේ සතර මහා සාගරයට වැටිච්චි හාපටව් වගේ තමයි අපි මක් උණක් නොදැන මේ සංසාර සාගරේ අතරමං වෙලා ඉන්නේ. මේ සංසාර සාගරේ අතරමං වුණු අපිට මේ නිවන් මඟ යන්න ඔය කියපු නිවන් මාර්ග පහේ මොකක් උපකාර වෙයිද කියන එක අපි හරියටම දන්නේ නැහැ. සමහර වෙලාවට අපි බණ අහනකොට නිවන් දකින්නත් පුළුවන්. නිවන් දකින්නවා කියන්නේ ධර්මයේ තියෙන යථාභූත ස්වභාවය අවබෝධ වෙන්න පුළුවන්. නිර්වාණ ස්වභාවය මං ගිය වැඩසටහනක පහදලා දුන්නා.
නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න යන වැඩ පිළිවෙල පිළිබඳ කොහොමද අවබෝධ වෙන්නේ කියන එක පිළිබඳ. අඹ අත්තක් කෙළවෙන එක දිහා බලලා ඉඳලා අත උස්සන එක දිහා බලාගෙන ඉඳලා කකුල උස්සන එක දිහා බලාගෙන ඉඳලා විදර්ශනා ඥාන 16ම උපදව ගන්නේ කොහොමද ඉපදෙන්නේ කොහොමද කියන එක ගැන මං සුළු විස්තරයක් කරලා දුන්නා කියලා දුන්නා. ඉතින් ඒ ආකාරයට අපේ මේ නිවන් මඟ සමහර වෙලාවට බණ අහනකොට වෙන්නත් පුළුවන්. ධර්මීය කාට හරි කියලා දෙනකොට වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි මේ නිවන් මඟ දහම් පන්තියේ මේ ධර්ම කාරණා ඉගෙනගෙන ඔව්වා ගෙදර ගිහිල්ලා කල්පනා කර කර ඉන්නකොටත් ධර්ම ස්වභාවය අවබෝධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ පිරිත් ධර්ම සංඥායනා කරනකොට තේරුම් ඇතිව නුවණින් මෙනෙහි කරලා අර්ථ මෙනෙහි කරලා සංඥායනා කළා නම් එතනද අපේ ධර්ම අවබෝධය තියෙන්න පුළුවන්. සමතේ පාසනා භාවනා වඩනකොටත් සමහර වෙලාවට අපේ ධර්ම අවබෝධය තියෙන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපි සංසාර ගමනේ මොන ක්‍රමයේද හුරු කරගෙන ඉන්නේ කියන එක. ඒ නිසා අපි බණ අහන්නත් ඕනේ, අන් අයට බණ කියලා දෙන්නත් ඕනේ, දන්න ධර්ම විදියට ධර්ම ඉගෙන ගන්නත් ඕනේ. ඒ වගේම ධර්මීය ඔය සංජායනා කිරීම වලට සම්බන්ධ වෙන්නත් ඕනේ. පොළු පුළුවන් හැටියට සමත විපස්සනා භාවනා වඩන්නත් ඕනේ. එහෙමද නේද? එතකොට පළවෙනි කාරණේ තමයි ධර්ම ශ්‍රවණය. ධර්මය ශ්‍රවණය කරන එක. මේ ධර්මය ශ්‍රවණය කරන එකෙන් කොහොමද නිවන් දකින්නේ? අපි පොඩ්ඩක් බලන්න ඕන විමසලා. දැන් අපි මෙච්චර කාලයක් බණ අහනවානේ. බහ තේරුණු දවසේ ඉඳලම බණ අහනවා. අම්මා පොඩි කාලෙම වඩාගෙන ගිහිල්ලත් බණ ගෙවල් වල ඉඳගෙන හිටියා. එතකොට උපන්දා ඉඳලම බණ අහනවා. ඒ වුණාට මේ ධර්ම දේශනාව තුළ අපට තාම ධර්ම අවබෝධයක් සිද්ධ වුණේ නැහැ. සමහර අයට සිද්ධ වෙන්නත් පුළුවන්, සමහර අයට සිද්ධ නොවුණා. ඒ නිසා මේ ධර්ම දේශනාව තුළ ධර්මය අවබෝධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පොඩ්ඩක් අපි ගැඹුරට විමසලා බලන්න ඕනේ මේ නිවන් මාර්ගයක්ම නිසා. මොකද බුදු මුවින්ම දේශනා කරපු නිවන් මාර්ගයක් තමයි මේ බණ අහනවා කියන එක. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් ගැඹුරින් විමසලා බලන්න වටිනවා. මේ බණ අහනකොට නිවන් දකින්න බණ අහන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඊළඟට ඒ බණ අහනකොට පිළිපැදිය යුතු ක්‍රමයක් තියෙනවා. ඇසිය යුතු බණක් තියෙනවා. ඒ වගේම තමයි මේ බණ අහනකොට තමන් ගාව සම්පූර්ණ වෙලා තියෙන ඕන ධර්මතා ගණනාවක් තියෙනවා. මේ සියල්ල එක්තෙන් වුණු දවසක තමයි මේ ආසනයේම අපිට ධර්ම අවබෝධයට පත් වෙන්නේ බණ අහන. බුදුරජාණන් වහන්සේ සූවිසි ස්ථානයක වැඩ ඉඳගෙන දේශනා කරපු සූවිසි ධර්ම දේශනහල සූවිසි අසංකේයයක් සත්‍යෝ නිවන් දැක්කා. ඉතින් ඒ ධර්ම අවබෝධයට පත් උනේ ඔය කියන කාරණා මේ අයගා මේ මොහොතේ සම්පූර්ණ වුණු හින්දා. ලංකාවට වැඩිය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු සමචිත්ත පරයාය සූත්‍රය අහලම ශ්‍රී ලංකා අධිගෘහිත අසංකේයයක් දෙයි බඹු නිවන් දැක්කා. ඉතින් ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි ওই ධර්මතා ටික සම්පූර්ණ වුණ නිසා. හොඳයි අපි පොඩ්ඩක් ඉස්සරවම බලමු. මේ බණ අහනකොට නිවන් දකින්න නම් කොහොමද බණ අහන්න ඉඳ ගන්න ඕනේ කියන එක. ඉඳ ගන්න එකේ ඉඳලා සම්පූර්ණ වෙනවා. නැත්තම් බණ අහලා අපිට ධර්ම අවබෝධයකට පත් වෙන්නේ නැහැ. කොහොමද බණ අහන්න ඉඳ ගන්න ඕනේ? කොහොමද බණ අහන්න ඕනේ? දැනගෙන දෙන තියනවාද මොනවා හරි ඒ සම්බන්ධ? බණ අහන්න ඉඳ ගන්නකොට හොඳට මතක තියාගන්න ඕනේ එකත් පසක වාඩි වෙන්න ඕනේ. බණ අහන්න ඉඳ ගන්නකොට එකත් පසක වාඩි වෙන්න ඕනේ. ඔය මේ කියපු කාරණේ දැන් හදන්න යන්න එපා. ඒ හේතුව මොකක්ද? දැන් මම එකත් පසක වාඩි වෙන්න ඕනේ. නිසජ්ජ දෝෂ 6ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඉඳගැනීමේ දෝෂ 6ක්. ඒ ඉඳගැනීමේ දෝෂ 6න් අයින් වෙලා තමයි ඉඳ ඒකක්වත් වෙන්නේ නැති වෙන්නේ ඉඳ ගන්න ඕනේ. ඉතින් ඉඳ පහඩු අඩු තැනක ලොකු සෙනඟක් ගැලසෙන තැනකදී ඉතින් අපිට හිම ඉඳ ගන්න අමාරුයි. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ. පළවෙනි එක තමයි මේ ධර්මීය දේශනා කරන දේශකයාණන් වහන්සේගේ අති මුඛයෙහි වාඩි වෙන්න හොඳ නැහැ. අති මුඛයෙහි කියලා කියන්නේ
මෙහෙම කෙලින්ම වාඩි වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේගේ ඇස් දෙක මොහොම උන්වහන්සේ යම් වෙලාවක මොන බලපුවාම ඇහින් ඇහ ගැටෙන විදිහට මෙහෙම උන්වහන්සේගේ චක්සුපත කෙලින් වාඩි වෙන්නත් හොඳ නැහැ. ඒක එක නිසඤ්ඤ දෝෂයක්. එතකොට දේශකයන් වහන්සේ මොන බලපු වෙලාවට ඇහින් ඇහ කෙලින්ම ගැටෙන තුරු දෙන්නව අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා ඒක ඉඳ ගැනීම වරදක් දෝෂයක්. ඒ වගේම තමයි අති පච්චාසනෙ. උන්වහන්සේට ගොඩාක් පස්සෙන් වාඩි වෙන්නත් හොඳ නැහැ. යම් විටක උන්වහන්සේට ඒ කෙනාට කතා කරන්න ඕන වුණොත් පස්සෙන් ඇරිලා කතා කරන්න වෙනවා. බෙල්ල හරවලා කතා කරන්න වෙනවා. ඉතින් අන්න එහෙම වුණොත් ඒක උන්වහන්සේට අපහසුතාවයක්. ඒ නිසා ගරුකල යුත්තේ ගාවට ආපුවාම බණහන්න උනත් ආපුවාම ගොඩාක් පස්සට ගිහිල්ලා වාඩි වෙන්නත් හොඳ නැහැ. මේ නිසඤ්ඤ දෝෂ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඊළඟ එක තමයි ඒ දේශකයන් වහන්සේට වැඩි උච්ඡන්ත ප්‍රදේශක වාඩි වෙන්නත් හොඳ නැහැ. දේශකයන් වහන්සේට වැඩි උස් ප්‍රදේශයක වාඩි වෙන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක අගහුරෝ එකලා වෙනවා ධර්ම දේශනාවට. ඒ වගේම තමයි උඩු සුලගේ වාඩි වෙන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ සුලඟ හමන දිසාවේ වාඩි වෙන්නත් හොඳ නැහැ. එතකොට තමන්ගේ ශරීර ගන්ධයෙන් අර දේශකයාණන් වහන්සේට නැත්තම් ගරුකල යුත්තට බාධා පැමිණෙනවා. ඒ නිසා උඩු සුලඟේ වාඩි වෙන්නත් හොඳ නැහැ. ඒක නිසඤ්ඤ දෝෂයක්. ඊළඟ එක තමයි දේශකයන් වහන්සේ කිට්ටුවෙන්ම වාඩි වෙන්නත් හොඳ නැහැ. ඇඟෙන් ඇඟ ගැටලා කිට්ටුවෙන්ම වාඩි වෙන්නත් හොඳ නැහැ. එතකොට උන්වහන්සේට දේශකයන් වහන්සේට නැත්තම් ගරුකල යුතු කෙනෙක් ගාවට ගියත් ධර්ම දේශනාවක් අහනකොට විතරක් නෙවෙයි කවුරු හරි ගරුකල යුතු උතුමෙක් ගාවට ගියත් ওই නිසඤ්ඤ දෝෂය ඇරලා තමයි අපි වාඩි වෙන්න ඕනේ. ගොඩාක් ළඟ වාඩි වුණාම ඉතින් තමන්ගේ කටහඬින් ඒ වගේම ශරීරයෙන් එන සමහර ගන්ධයන්ගෙන් ඒ වගේම ඇඟ සමහර විට ගැටීම් ආදීන් බාධා පැමිණෙනවා. බොහොම ළඟ ඉඳ ගන්නත් හොඳ නැහැ. ගොඩාක් දුර වාඩි වෙන්නත් හොඳ නැහැ. හයවෙනි කාර්යය ගොඩාක් දුර වාඩි වුණොත් කියන දේ හරියට ඇහින්නෙත් නැහැ. කියන්න ඕන වුණොත් හයියෙන් කියන්නත් වෙනවා. එතකොට මෙන්න කාරණා හයක් තියෙනවා නිසඤ්ඤ දෝෂ. මේ කාරණා හය ඇරලා තමයි අපි බණ අහනකොට වාඩි වෙන්න පුරුදු කරගන්න ඕනේ. ඔක පොඩි ඉඩක් තියෙන දැන් මේ වගේ ශාලාවක ඉතින් ඔක්කොටම වැඩේ කරන්න බෑ. නමුත් අපි දැනගෙන හරි ඉන්න ඕනේ. ඔය නිසඤ්ඤ දෝෂ හය ඕක බුදු කෙනෙක් ගාවට ගියාම නම් වෙන්නේ නැහැ. ඇයි? ඔය කියපු නිසඤ්ඤ දෝෂ හයටම බුදු කෙනෙක් ගාව ඉඳ ගන්න අපිට බෑ. බුදුරජාණන් වහන්සේගේ හරියටම කෙලින් බුද්ධ වීතියකට කියන්නේ බුද්ධ වීතිය කියලා. බුද්ධ වීතියේ කිසි කෙනෙකුට දෙවියෙකුට මරෙකුට බ්‍රහ්මයෙකුට තබා කිසිම කෙනෙකුට බුද්ධ වීතියේ ඉඳගෙන බණ අහන්න බෑ. කවුරු කෙනෙක් හරි ඇවිල්ලා බුද්ධ වීතියේ ඉඳගත්තොත් මහ පොළොව කැරකිලා එයා පස්සට යනවා. බුද්ධ වීතිය හැම තිස්සෙම පිරිසිදුයි. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට එන්න පුළුවන්. ධර්ම දේශනා කරනකොට උනත් බුද්ධ වීතිය පිරිසිදුයි. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙම ගිහිල්ලා වාඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. පිටිපස්සේ වාඩි වුණු කෙනාටත් බුදුරජාණන් වහන්සේ තමන් දිහාම බලාගෙන ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ඒක බුද්ධ ආශ්චර්යයක්. ඒ නිසා ඒ ප්‍රශ්නෙත් බුදු කෙනෙක් ගාව නැහැ. බුදුරජාණන් වහන්සේට වැඩි උච්ඡන්ත ප්‍රදේශ ඉඳගෙන බණ අහන්න ලැහැත්ති වෙන්නත් බෑ. සක්වල ගල උඩ ගිහින් වාඩි වුණත් අපි බුදුරජාණන් වහන්සේගේ ආසනයට වැඩි ගොඩාක් මිටි වෙලා ඔහොම තමයි බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනවලෝ මුදුන දැකපු කෙනෙක් ලෝකේ නැහැ. අනවලෝ මුදුන කියන්නේ හිස් මුදුන. ඇයි ඒකට අනවලෝ මුදුන කියන්නේ? අනවලෝ ලෝකයා නොදකපු මුදුන කියන අර්ථයෙන් තමයි අනවලෝ මුදුන කියන්නේ. ලෝකේ කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේගේ හිස් මුදුන දැකලා නැහැ. ශීර්ෂ ධාතුව දැකලා නැහැ මේ ලෝකේ කිසි කෙනෙක් හිස් මුදුන. මහා බ්‍රහ්ම ලෝකේ ඉන්න ඉහළම බ්‍රහ්ම ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයා නමුදු බුදුරජාන් වහන්සේ දිහා බලන් බැලුවොත් ඔහොම කළා මෙහෙම කරලා කර උස්සලා තමයි බලන්න ඕනේ. කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දිහා ඔහොම බලන්න බෑ. බෙල්ල පහත් කරලා බලන්න බෑ ලෝකේ කිසිදු සත්වයෙකුට. බුදුරජාණන් වහන්සේ දිහා බලනකොට බලන්න ඕනේ බෙල්ල උස්සලම තමයි. ඒ කියන්නේ ওই පන්සල් වල ලොකු බුදු පිළිම හදන්නේ.
තමන්ට වැඩිය උස කෙනෙක් විහාරයට ආපුවාම ඔහොම කරලා බුදුරජාණන් වහන්සේ දිහා බලන්න හදන්නේ පිළිම නෙලන්නේ. ඔය ධර්මතාවය තුළ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිස් මුදුන කිසි කෙනෙකුට නොපෙනේ. මොකද ජීවමාන කාලයේ බුදු වුණු තැන් පටන් පිරුණුවම් පාන මොහොත දක්වාම හිස් මුදුන දුටු කිසි කෙනෙක් ලෝක ධාතුවේ සිටින්නේ නැහැ. ඒකට අනවලෝ මුදුන කියලා කියන්නේ. එනිසා උස්පදේශක වාඩි වීම බුදු කෙනෙක් ගාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් පැත්තක වාඩි වීම, උඩුසුලගේ වාඩි වීම, ඔහුවත් බුදුරජාණන් වහන්සේ ගාවට ගියාට ඔට්ටු නැහැ. අපි උඩුසුලගේ වාඩි වුණාම කුලඟ අපි එක්කෝ මහ පොළොව කැරකිලා අනිත් පැත්තේ හැරෙනවා, නැත්නම් සුලඟ අනිත් පැත්තෙන් හමන්න ගන්නවා. ඔය දෙකෙන් එකකට බුදුරජාණන් වහන්සේට කිසි පීඩාවක් අපේ ශරීරයේ සත්‍යංගේ ශරීරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔය නිසජ්ජ දෝෂ 6 බුදුරජාණන් වහන්සේ ගාව සිද්ධ නොවුනත් වෙන දේශකයන් වහන්සේලා ගාව සිද්ධ වෙන්න පුළුවන්. ඕක හැරලා වාඩි වෙන්න ඕනේ. ඊළඟට බණ අහනකොට ඉඳගෙන ඉරියව්ව පවත්වන්න ඕන ක්‍රම ටිකක් තියෙනවා. ඒ ටිකක් අහලා ඇතින එකක් දෙකක් නේ. මොනවද? යෝ හිස් වැසුමක් දාගෙන බණ අහන්න ඉඳගත්තුත් නිවන් දකින්න බෑ, නිවන් මඟ ඇහිරෙනවා. හිස් වැසුම් දාගෙන බණ ඇහුවොත් අපාගත වෙනවා. ධර්ම ගෞරවය නිසා අපාගත වෙනවා. දේශකයන් වහන්සේලාටත් හිස් වැසුම් දාගෙන ඉන්න අයට බණ කියන්න තහනම් කරලා සිකපද පනවලා තියෙනවා. සීකියා පද 75 ධර්ම දේශනාවලට පනවපු ශික්ෂා පද සුලම සියල්ලේ ওই කාරණා ටික සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ක්‍රියාන් 6කට වැඩිය දිග දණ්ඩක් අතේ තියාගෙන බණ අහන්න බෑ. පාවහන් දාගෙන බණ අහන්න ඉඳගත්තට කවදාවත් ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම අගෞරවය නිසා අපාගත වෙනවා. ඊළඟට හිස වසා පොරවාගෙන බණ අහන්න ඉඳගත්තට බණ ඇහලා ධර්ම අවබෝධයටපත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ධර්ම අගෞරවය නිසා අපාගත වෙනවා. මතක තියාගන්න බණ අහන්න ඉඳගන්නකොට ඔය දේවල් නැතුව වාඩේ. හැබැයි ඔය හැමතැනම ගිලනට අනාපත්‍ය ගිලනා කියලා කියන්නේ අනේ පිනිබානවන හිමිරිස්සාව හැදී කියලා ඔළුව වහගෙන ඉන්න කෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. එයාගේ ඔළුවේ දරුණු ආබාධයක් තියෙනවා. ඒ නිසා එයාට මොන යම්ම හේතුවක් නිසාවත් හිස විවෘත කරගෙන ඉන්න බැරි දරුණු ආබාධයක් තියෙනවා. අන්න එවැනි කෙනෙක් ගැන තමයි මේ ගිලනා කියන්නේ. සෙම හැදේ කියලා එබිරිස්සාව හැදේ කෙනෙක් ගැන නෙවෙයි මේ දේශනාවේ තියෙන්නේ. ඊළඟට හිස ජටා මඬුළු බැඳ ආදිය බැඳගෙන හිස වෙලාගෙන යම් යම් දේවල් වලින් ඔහොම බණ අහන්න වාඩි වෙලා හොඳ නැහැ. ඊළඟට විශේෂම කාරණය තමයි පල්ලාත්තිකාවෙන් ඉඳගෙන බණ අහන්නත් හොඳ නැහැ. පල්ලාත්තිකාව ආකාර දෙකයි, හත් පල්ලාත්තිකාව, වත් පල්ලාත්තිකාව කියලා. හත් පල්ලාත්තිකාව කියන්නේ දනිස් දෙක දෙපැත්තට වැටෙන්නේ නැති වෙන්නේ කකුල් දෙක වටේ අත දාගෙන බැඳගෙන බණ අහනවා. දැකලා තියෙනවද? ඉඳගෙන බණ අහනවා. එතකොට මෙන්න මේකට කියන්නේ හත් පල්ලාත්තිකාව කියලා. ඒකෙන් ඉඳගෙන බණ ඇහුවොත් ධර්ම අවබෝධයකටපත් වෙන්නේ නැහැ. ධර්ම අගෞරවය නිසා අපාගත වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුට බණ කියන්න භික්ෂුන් වහන්සේට තහනම් කළා තියෙන්නේ. ඊළඟට වත් පල්ලාත්තිකාව කියන්නේ ඔය අත් දෙකෙන් කරන වැඩේම ඇඳගෙන ඉන්න වස්ත්‍රයෙන් කරනවා. සරමෙන් හරි නැත්නම් ඇඳන් ඉන්න වස්ත්‍රයෙන් කකුල් දෙක ඔය වගේම දනිස් දෙක දෙපැත්තට වැටෙන්නේ නැති වෙන්න වස්ත්‍රයෙන් ඉර කරලා තියාගෙන බණ අහනවා. ඒකට කියන්නේ වත්ත පල්ලාත්තිකාව. එහෙමත් බණ අහන්න හොඳ නැහැ. එහෙම ආයෙත් බණ කියන්න අපිටත් තහනම් කළා සිකපද පනවලා තියෙන්නේ. එතකොට එහෙම බණ ඇහුවත් ධර්ම අවබෝධයටපත් වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මෙහෙම කාරණා ගොඩක් තියෙනවා. දැන් වෙලාව යන නිසා ඉතින් ඔක්කොම කියන්න බෑ. පස්සේ දවසක ආයෙ කියලා දෙන්නම්. මෙන්න මේ කාරණා කියපු ටික ඔක්කොම ඇරලා තමයි අපි බණ අහන්න වාඩි වෙන්න ඕනේ. එහෙනම් නේ. එතකොට ධර්ම අවබෝධය ඇයි මේ ධර්ම දේශනාවක් තුළ ධර්ම අවබෝධයටපත් වෙන්න ඔය කියන කාරණා අපි පිළිපදින්න ඕනේ. අනිත් එක තමයි දේශකයන් වහන්සේගේ ධර්මාසනයේ දිහාවට පාදික් කරගෙන බණ අහන්නත් හොඳ නැහැ. මේ ලෝකේ තියෙන අකුසල ධර්ම තුනක්. ඒ අකුසල ධර්ම තුන කළොත් කවදාවත් සංසාර ගමනේ මහ පොළොවේ අඩිය තියන්න බැරි වෙනවා. මහ පොළොවේ කවදාවත් අඩිය තියාගන්න බැරි වෙනවා සංසාරේ. ඒ කියන්නේ කොර වෙලා තමයි උපදින්නේ. මහ පොළොවේ අඩිය කියලා ඇවිදින්න බැරි වෙනවා. මොකක්ද අකුසල තුන? පළවෙනි එක තමයි අම්මට තාත්තට පයින් ගහපු කෙනාට. අම්මට තාත්තට පයින් ගහපු කෙනාට මහ පොළොව පා ගන්න පින් නැති වෙනවා. දෙවෙනි අකුසලයේ තමයි මහ පොළව පල් කියලා බොරුවට දිවුරපු අයට.
මහපොළොව පල් කියලා බොරුවට දිවුරපු අයටත් මේ මහපොළොවේ අඩිය ගහගන්න පින් නැති වෙනවා සංසාර ගමනේ. තුන්වෙනි අකුසලයේ තමයි ඔය දැන් කියපු එක. දේශකයන් වහන්සේගේ ධ්‍යාවට පාදික කරගෙන බුදුබණ අහපු කෙනාට. එයාටත් ආය සංසාර ගමනේ මහපොළොවේ අඩිය තියන්න බැරි වෙනවා. එතකොට මේ අකුසල ධර්ම තුන බොහොම භයානකයි. එයින් එකක් තමයි ඒකත් නොකරන විදිහට තමයි බුදුබණ ටික අහන්න වාඩි වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ බුදුබණ ටික අහන්න වාඩි වෙන ක්‍රම ගැන මම මේ කියලා දුන්නේ ඉරියව් පවත්තන එක ගැන. තේරුණා නේද? ඊළඟට මේ බණ අහන්න වාඩි වෙනකොට හිත හදා ගන්න ඕන ක්‍රමයකට. ඒ තමයි බණ අහන්න වාඩි වෙන්න ඕන කියන්නේ හිස් වාජනයක් වාගේ. කොහොමද වාඩි වෙන්න ඕන? හිස් වාජනයක් වාගේ. හිස් වාජනිය මොකවත් නැහැ නේ, හිස්නේ නේ. එහෙමනම් මනස හිස් කරලා වාඩි වෙන්න ඕන. මොන වගේද මනස හිස් කරන්නේ? මනස මොන වගේද හිස් කරන්නේ? කෙලෙස් වලින් නෙමෙයි, කෙලෙස් හිස් කරගන්න තමයි බණ අහන්න වාඩි වෙන්නේ. ධර්ම ආන්න හරි, ධර්ම දැනුම අයින් කරලා තමයි බණ අහන්න වාඩි වෙන්නේ. ඒ කිවි ධර්ම දැනුම කියන එකෙන් අදහස් කළේ දන්නවා කියන සංඥාව අයින් කරලා තමයි බණ අහන්න වාඩි වෙන්නේ. මම බණ දන්නවා කියන සංඥාවෙන් ඉඳගෙන බණ ඇහුවොත් කවදාවත් එයාට එකම එක දහම් පදයක්වත් අවබෝධ වෙන්නේ නැහැ. ධර්මය දන්නවා කියන සංඥාව තුල ඉඳගෙන බණ අහන්න වඩ. මොකද එහෙම කෙනා ඉඳගෙන බණ අහනකොට මොකද හොයන්නේ? දේශකයන් වහන්සේගේ වැරදි හොයන්නේ. උන්වහන්සේට බණ වරදින එක ගැන හොයන්නේ. කොතනද වැරදුනේ? දැන් දේශනාවක් කරගෙන යනකොට එකතනම් පොඩ්ඩක් ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙම වුණොත් එයාගේ බණ ඇහිීම එතන නතර වෙනවා. අද බණ ඉවර වෙනකම් අර්ග ගැන හිත හිතා තමයි ඉන්නේ. ඊට පස්සේ අර වැරදිච්ච එක ගැන. එතකොට යාට බණ අහලා කවදාවත් ධර්ම අවබෝධයකටපත් වෙන්න බෑ. ඒ නිසා අන්නේ දන්නවා කියන මානසිකත්වය අයින් කරලා හිස් වාජනයක් වගේ නිහතමානීව වාඩි වෙන්න ඕනේ. එතකොට තමයි බණ වලින් එයාගේ මනස පුරවන්න පුළුවන්. මනස හිස්සුණු නැත්තම් ඔප්ලෝ වෙනවා. සිංහාමුදුරු නමක් ගාවට මහාචාර්යවරයෙක් ආවලු බණ අහන්න. ඉතින් දෙන්නත් එක්ක දෙපැත්තේ වාඩි වුණාලු. ඉතින් අපේ වාගේ හොම වාඩි වෙලා නැති එකම මේසේ. ඉතින් පුටු දෙක දෙපැත්තෙන් තියාගෙන මේ සිංහාමුදුරුවයි මහාචාර්යවරයයි දෙපැත්තේ වාඩි වුණාලු. දෙන්නටම තේගෙන ආවා. තේගෙන ආවට පස්සේ මේ මහාචාර්යවරයා ඉතින් අර සෙන් ස්වාමීන් වහන්සේ කියනවලු, මම මෙහෙම මහාචාර්යවරයෙක්, මේ දේවල් දන්නවා. ඉතින් මෙහෙම ලෝකේ මෙහෙම බොහෝ දේවල් දන්න කෙනෙක් මේ සෙන් ස්වාමීන් වහන්සේ. ඉතින් අර මහාචාර්යවරයාගේ කෝපෙට තේවක් කරනවා. දැන් කෝපෙ පිරීලා ඉතිරා පීරිසිය ඉතිරා මේසෙත් වැටෙනවා. මේ මහාචාර්යවරයා කියනවා, මේ ස්වාමීනි, දැන් මේ වක්‍රණ එක නතර කරන්න, දැන් මේක ඉතිරෙනවා. ඒ වෙලාවේ සෙන් ස්වාමීන් වහන්සේ කියන්නේ, ඔබේ මනසත් ඔය වගේ තමයි. ඔබේ මනසත් ඔය වගේ තමයි පිරීලා තියෙන්නේ. ඒ නිසා මං කොච්චර ධර්මයේ දැන් දැම්මට මේ ඉතිරිලා අහකට යනවා. එකක්වත් මනසට වැටෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ මනස හිස් කරගෙන තමයි අපි බුදු බණ අහන්න වාඩි වෙන්න ඕනේ. එහෙනම් එතකොට එවැනි කෙනාට තමයි ධර්ම අවබෝධයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට මේ බුදු බණ අහන්න අපි වාඩි වෙනකොට, බුදු බණ අහන්න සූදානම් වෙනකොට අපේ චිත්තසංතාන තුල ඇති වෙන්න ඕන නිහතමානී භාවය කියන එක. නිහතමානී භාවය කියන්නේ මොකක්ද? සුවච බව, නිහතමානී බව ඇතුව තමයි වාඩි වෙන්න ඕනේ. කියන්නේ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේගේ වචන පිළිගන්නා ස්වරූපයෙන් වාඩි වෙන්න ඕනේ. දඩම්බර ගායන බණ කිව්වට එයාලා බණ අහන්නේ නැහැ. අපි බොහෝම නිහතමානීව හිස නමාගෙන දොහොත් මුදුන් දීගෙන උන්වහන්සේ කියන වචන පිළිගැනීමේ අර්ථයෙන්ම තමයි බුදු බණ අහන්න ඕනේ. එතකොට තමයි අපට මේ කියන බණ හොඳට සිහියෙන් අහන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි බුදු බණ අහන්න වාඩි වෙනකොට අපි බර දෙකක් මනසින් නිදහස් කරලා තමයි වාඩි වෙන්න ඕනේ. මොකක්ද මේ බර දෙක? දැන් ගමනක් යන මිනිස්සෙක් බඩු මළු දෙකක් අත් දෙකට අරගෙන, බොහොම බර බඩු මළු දෙකක් අරගෙන මේ ගමන යනකොට හරි මහන්සි ටික දුරක් යනකොට අත් රිදෙනවා. ඉතින් මොකද කරන්නේ? බඩු මළු දෙක බිමින් තියලා පොඩ්ඩක් අත් දෙක සැහැල්ලු කරලා ගසා දාලා විනාඩි 5ක් විතර පොඩ්ඩක් ඉඳලා ආපහු බඩු මළු දෙක අතට ගත්තාම බොහෝ දුර මෙහාට යන්න
මේ වගේ අපි මෙතන දැන් ඇවිල්ලා වාඩි වුණෙත් බඩු මළු දෙකක් උස්සගෙන. ඒක බඩු මල්ලක මොනවද පිළිලා තියෙන්නේ? අතීතයේ කරපු කියපු දේවල්. ඒක බඩු මල්ලක පිළිලා තියෙනවා. අතීතයේ අපි කරපුවා කියපුවා වෙච්චා අපි නොඑක් දේවල් ඒක බඩු මල්ලක පිළිලා. ඒක එක කරක තියෙනවා. අනිත් කරේ තියෙනවා අතීත සිතුම් අනාගත සිතුම් පැතුම් බලාපොරොත්තු කරන්න හිතාගෙන ඉන්නව හෙට දවසේ කරන්න තියෙනව ඔය ඔක්කොම එක බඩු මල්ලක පුරවගෙන ඉන්නවා කරපින්නගෙන. මෙන්න මේ බඩු මළු දෙක මනසේ උස්සගෙන ඉඳගත්ට එයාට බණ අහලා ධර්ම අවබෝධයට පත් වෙන්නේ නැහැ. මේ බඩු මළු දෙක බණ අහන්න එනකොට ධර්ම ශාලාවට ඇතුල් වෙනකොට ගේට්ටුව ගාව තියලා ධර්ම ශාලාව ඇතුළට යන්න ඕනේ. දැන් පන්සලට එනකොට එන්න ඕන ආකාර තුනක් තියෙනවා. දායකයෙක් වගේ පන්සලට එන්න පුළුවන්. ඊළඟට සීලවන්තයෙක් වගේ පන්සලට, කියන්නේ උපාසකයෙක් වගේ පන්සලට එන්න පුළුවන්. ඒ වගේම භාවනා යෝගියෙක් වගේ පන්සලට එන්න පුළුවන්. පන්සලට එන ආකාර තුනක් දේශනා කරලා තියෙනවා දේශනා. සමහර වෙලාවට අපි දායකයෙක් වගේ පන්සලට එනවා. සමහර වෙලාවට උපාසක මහත්තයෙක් වගේ එනවා. සමහර වෙලාවට භාවනා යෝගියෙක් වගේ එනවා. දැන් දායකයෙක් වගේ පන්සලට එන කෙනා එයා පන්සලට එන්නේ දාන ටිකක් පූජා කරලා නැත්නම් පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සිව්පස්සේ අඩුපාඩු වගේ හොයලා බලලා ඉතින් ඒ කටයුතු සලසනා යන්න ඒ ශීර්ෂයෙන් තමයි මෙයා පන්සලට එන්නේ. උපාසක මහත්තයෙක් වගේ පන්සලට එන වෙලාව ඔය සිල් ගන්න එන වෙලාව. එදාට ඕවා මෙව්වා ඒ හොයන්න නෙවෙයි එන්නේ. සිල් සමාදන් වෙලා මේ සීල ගුණ හොඳට පුරාගෙන මනස සැනසෙල් ලෙතියාගෙන ගොඩාක් පිං කරගෙන යෑමේ අදිෂ්ඨානයෙන් තමයි එන්නේ. ඒ සිල් ගන්න එනකොට මෙයා මේ ගෙදර අතහැරලා තමයි එන්නේ. ගෙවල් දොරවල් ඔව්ව අතහැරලා ඔව්ව උස්සගෙන මෙහෙ එන්නේ නැහැ. ඔව්ව අතහැර දාලා තමයි සිල් ගන්න එන්නේ. අන්න උපාසකයෙක් වගේ පන්සල ඇතුළට එනගෙන ගේට්ටුව ගාව ගෙදර තියලා එනවා. දරුවෝ ටික බිරිඳ ව්‍යාපාර ඔය ඔක්කොම ගේට්ටුව ගාවින් තියලා යනකොට ගන්න ගේට්ටුව ගාවින් තියලා පන්සල ඇතුළට එනවා. අන්න උපාසකයෙක් වගේ පන්සල දෙන හැටි. ඊළඟට භාවනා යෝගියෙක් වගේ පන්සල දෙනකොට අර කියපු ටිකක් ගේට්ටුව ගාව තියලා අර කියපු බඩු මළු දෙකක් ගේට්ටුව ගාව තියලා තමයි භාවනා යෝගියෙක් හැටියට පන්සලට එනකොට එන්නේ. එහෙමනම් මේ බණ අහන්න එනකොටත් ඔය කියපු තුන්වෙනි ක්‍රමයට තමයි පන්සල ඇතුළට එන්නේ. එතකොට තමයි අපිට ධර්ම අවබෝධයට පත් වෙන්නේ, ධර්ම දේශනාව නිවන් මාර්ගයක් බවට පත් වෙන්නේ. තේරුණාද? ඊළඟට මේ ධර්මීය ශ්‍රවණය කරනකොට අහන්න ඕනේ බණක් තියෙනවා. දැන් ඔය කට්ටියගේ පැත්තෙන් ගොඩක් කිව්වේ ඊළඟට තව කාරණා නම් ගොඩාක් තියෙනවා. ඉඳගෙන වාඩි වෙලා මනස එක්සස් කරගන්න ආකාරය පිළිබඳව මම ගොඩාක් කියන්න තියෙනවා. නමුත් මම ඒක දැන් අතහරිනවා. අහන්න ඕන බණ තියෙනවා. අහන්න ඕන බණ තියෙනවා නිවන් දකින්න. හැම බණෙම නිවන් අවබෝධ වෙන්නේ නැහැ. නිවන් අවබෝධ වෙන බණ තියෙනවා. මොනවද නිවන් අවබෝධ වෙන බණ? දැන් අපි අහලා තියෙනවා සෝවහම් මගනුවනට යන්න නම් කාරණා තුනක් සම්පූර්ණ කරන්න ඕන කියලා අපි නිතර බණවල අහපු එකක්. මොකක්ද? සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය. එතකොට මෙන්න මේ කියපු කාරණා තුන මේ ධර්ම දේශනාව තුන සම්පූර්ණ වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණිය සිද්ධ වෙන්න ඕනේ, යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්න ඕනේ. බණහන සෝවහන් වෙන්න නම් මේ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕන බණහන වෙලාවට. මොකක්ද පළවෙනි එක? සද්ධර්ම ශ්‍රවණිය කියන්නේ. දැන් ලෝකේ බණ ගොඩක් තියෙනවානේ. බුදු බණ තියෙනවා, බණ වගේ බණ තියෙනවා, බණ නොවන බණ තියෙනවා. ඒ වගේම ඔය ආසේ පාරලෞකික සැප පිළිබඳ කියවෙන බණ තියෙනවා. ඊළඟට මතු සැප පිළිබඳ කියවෙන බණ කියනවා. ඒ වගේම නිර්වාණගාමිනී බණ තියෙනවා. අම බණ වර්ග ගොඩක් ලෝකේ තියෙනවා. ඔය බණ අතරට කවි බණ කියන දේවල්,
නොඑක ආකාරයේ සජ්ජායනා වගේ දේවල් මිනිසුන්ගේ රාගය වැඩෙන බන මිනිසුන්ගේ ද්වේෂය වැඩෙන බන මෙව ඇහුවට නිවන් දකින්නේ නැහැ. රාගය වැඩෙන බණක් ඇහුවහම ඒ බණ ලස්සනට තාලෙට ගායනා කරන සජ්ජායනා කරන බණ අහුවහම තාලෙට හිත ඇලෙනවා. තාලෙට හිත ඇලිලා එතන සියුම් වූ රාගයක් ස්වරෙහි ඇති වෙනවා. තාලෙහි ඇලීමක් සිද්ධ වෙලා ඒ ගැන රාගයක් ඇති වෙනවා. එතකොට ඒ රාගය වැඩෙන ඇලීම වැඩෙන බණ වලින් නිවන් දකින්න බෑ. ඊළඟට මේ බණ අපේ ජීවිතයට ඕනේ. මම මේ කියන්නේ නිවන් දකින්නේ කොහොමද කියන එක පිළිබඳ බණ අහලා. ඒ නිසා වරද්දවල තේරුම් ගන්න එපා. අර බණ අහන්න හොඳ නෑ, මේ බණ අහන්න හොඳ නෑ, එහෙම වරද්දවල තේරුම් ගන්න එපා. ඒක නේද? අපේ ජීවිතේට ඔය කොයි ආකාරයකින් හරි යමක් කියනවා නම් ජීවිතේට වැදගත් දෙයක් ඒක අපි ගන්න ඕනේ. මොකද දැන් අපි මේ වෙලාවේ මම කියලා දෙන්න හදන්නේ බණ අහන්න තුල නිවන් දකින්නේ කොහොමද කියන එක. ඒ නිසා ඒකට ඔව ඔක්කොම බැහැර කරන්න වෙනවා. ඊළඟට දේශයේ වැඩෙන බණ තියෙනවා. දේශයේ වැඩෙන බණ කියන්නේ සමහරවල් ජාති ආලය උස්සන බණ, ආගම් ආලය උස්සන බණ, මේ වගේ මිනිස්සුන්ගේ හිතේ ද්වේෂය උස්සන බණ, තරහ උස්සන බණ, බටිගය උස්සන බණ, මේ වගේ බණ තුලිනුත් රාග දේශ මෝහ සමනය වෙලා නිවනට යන කල යා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රාග දේශ මෝහ කියන මේ තුන අවසන බණත් අපි ඇහුවා කියලා නිවන් දකින්නේ නැහැ. ඊළඟට මේ රාග දේශ මෝහ අවසන බණ වගේම අර බණ නොවන බණත් තියෙනවා. ඒ කියන්නේ බණ වගේ බණත් තියෙනවා. එහෙම බණ අහලා තියෙනවද? අපේ උපාසක මහත්තයෙක් බණක් අහන්න ගියා අපේ පන්සලේ හිටපු බොහෝ උපකාර කරන කැපකරු මහත්තයා. ඉතින් මම මේක උදාහරණයක් කියන්නේ. ඉතින් බොහෝම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉතින් විශාල පිරිසකට ඇස්සුණා. ඉතින් බණ අහන්න ගියා සුපාසක මහත්තයා උදේ බණ අහලාට පස්සේ මම ධාරයට වැඩිලා උපාසක මහත්තයව බණ අහන්න ගියා. දෝසවාසේ ගියා. බණ ඇහුවද ඌ ඇහුවා කිව්වා. මම කොහොමද ඉතින් බණ හොඳයිද මොකද ගත්තේ ජීවිතේට? නෑ ස්වාමීන් වහන්සේ ඉතින් මොක ස්වාමීන් වහන්සේ කියපු හින්දා බණක් ඉතින් මං කිව්වා නම් කතාවක් කිව්වා. දැන් මේ පාසක මහත්තයා කියපු එක ඉතින්. එතකොට ඒක බලන්න බුදු බණක් වෙලා නෑ එහෙනම්. බුදු බණ කියන එක ත්‍රිපිටකයෙන් අයින් වෙන්නේ නෑ බුදු බණ කියනකොට. මේ බණ කියාගෙන යනකොට බණ තුල තියෙනවා මාර්ගයක්. ඒ මාර්ගය තුල යා අත්තකිලමතානුයෝගේ පැත්තට වැටෙන්නේ නෑ, කාමසුකල්ලිකානුයෝගේ පැත්තට වැටෙන්නේ නෑ, ත්‍රිපිටකය කියන මේ ධර්ම මාර්ගයෙන් අයින් වෙන්නේ නැහැ. එයා යන්නේ බුද්ධ දේශිතය තුළ තථාගත වීතිය තුළමයි එයා යන්නේ. ඉතින් එවැනි ධර්ම දේශනාවල් තමයි බණ ඉන් පිටපැනපෙවුව බණ වගේ බණ. මොකද බණ වගේ බණත් අපේ ජීවිතයට ඕනේ. අනිත් එක තමයි කාලීන බණ. කාලීන බණ ඇහුවට අකාලික ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ධර්මයේ කියන එක කාලයකට අයිති දෙයක් කාලීනයිද අකාලිකයිද? අකාලිකයි. එතකොට මේ කාලීන බණ කියන ඒවා එදා ඒ සමාජෙට ඒ ජීවිතේට එදාට විතරක් හරියන්නේ ඒවා. ඒක හෙට වළංගු නැති වෙන්න පුළුවන්. අපි අද සමාජෙට මිනිස්සුන්ට හැදෙන්න සමාජලාට කලට වෙලාවට කාලීන බණ කියන එක අද සමාජෙට වළංගුනාට හෙට සමාජෙට වළංගු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඩුබායි දේශයට වළංගු වෙන කාලීන බණ ලංකාවේ බෞද්ධයන්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ තථාගත බණ මනුස්ස ලෝකෙටත් දිව්‍ය ලෝකෙටත් බ්‍රහ්ම ලෝකෙටත් අතීතෙටත් අනාගතයටත් වර්තමානෙටත් මොන ජන සමාජෙටත් හරියටම ගැලපෙනවා. ඒ බණ අකාලිකයි. කාලයකට අයිති, දේශයකට අයිති, රටකට අයිති, පිරිසකට අයිති නැහැ. හැමෝටම අවබෝධයෙන් අන්නේ ඒ අකාලික බණ වෙන්නත් ඕන මේ අහන බණ. ඊළඟට ඒ අහන බණ නිබ්බාන ගාමිනී දේශනයක් වෙන්න ඕන. පිළිවෙලින් නිවනට යන බණක් වෙන්න ඕන. දැන් ධර්ම අවබෝධයට පත් වෙන එක ගැන මම මේ කියන්නේ. දැන් අපි හැමතිස්සෙම ওই බණ කියන්න යන්නේ. මොකද ওই බණ කිව්වොත් මිනිස්සු බණ අහන්නේ නැහැ. බැන බැන යනවනේ නිවනට අරමුණු වෙන බණ කියන්නේ කියමු. කියාමුදුරුවන්ට තේරුණාද දන්නේ නැහැ. මට නම් තේරුන්නේ නැහැ කියලා බැන බැන යනවා. තේනසාර ගැඹුරු බණ නැත්තම් නිවනට පිළිවෙලින් යොමු වෙන බණ කියන්නේ කියාම අද මිනිස්සු ඇත්තටම බණට වාඩි වෙන්නේ පොඩි වින්දනයක් ලබන්නනේ. බණක් ඇහුවා කියන එකයි නැත්තම් බණ අහලා පොඩි වින්දනයක් ලබලා යන්නේ. ඔකට තමයි බණ. ඉතින් ජාතක කතාවක් කියපෝ ෂෝක් බණ ටික අද නම් හරි ෂෝක් බණ පොඩි වුණත් ඇහුවා අපිත් ඇහුවා.
කියලා වැඩක් නැහැ කියනවා. ශෝක්වන්න කියනවා, ජාතක කතාවක් කියවහම, චරිත කතාවක් කියවහම එහෙම කියනවා. නමුත් අපිට මේ නිවන් දකින්න නම් ඒ බණ හරියන්නේ නැහැ. පිළිවෙලින් නිවනට යන බණක් වෙන්න ඕනේ. එතකොට මේ බණ අතහැරීම පිළිබඳ කියන බණක් වෙන්න ඕනේ. විරාගය ගැන කියන බණක් වෙන්න ඕනේ. අපි රාගයේ ඉන්න කට්ටිය. අපි දේශයේ ඉන්න කට්ටිය. අපි කැමති අපේ පුතා ගැන මිනිස්සු ಗುಣ කියනවා. එහෙමනේ. අපි මහත්තුරු ගත්තොත්, අපි මෑණිවරු ගත්තොත් කැමති තමන්ගේ දරුවෝ ගැන ಗುಣ කියනවා. තමන්ගේ දරුවෝ ගැන අගුණ කිව්වොත් තරහයි. දේශයක් ඇති වෙනවානේ. හැබැයි මේ නිවනට පිළිවෙලින් යන බණ තුල ඕක තියෙනවා. අපි මේ දරුවෝ ගැන තියෙන, මේ දරුවන් ගැන තියෙන බැඳීම, දරුවෝ ගැන තියෙන ආදරේ පුස්සක් හැටියට බණේ කියන්නේ. ඒක නොකල යුතු දෙයක් හැටියට කියන්නේ. ඒක මහා නපුරු දෙයක් හැටියට තමයි මේ නිර්වාණ ගාමිනී බණේදී මැදිදි කියන්නේ. අපි කියන මේ ජාති ආලේ, අපි මේ අම්මට තාත්තට ගැන තියෙන මේ අපි කියන මේ සමහර බැඳීම් මෙව්වා වැඩක් නෑ, මෙව්වා අපි අපාය අරයි යනවා, මේ දේවල් තුළ අපට නිවන් මඟ ඇහිරෙනවා කියලා නිස්සාර අසාර දේවල් හැටියට තමයි නිවන් බණේ කියවෙන්නේ. ඒකට මිනිස්සු කැමති නෑ. කොහොමඩවත් කැමති නෑ මිනිස්සු. එතකොට මේ අපි කැමති විදිහට, අපිට තේරෙන විදිහට බණ ඇහුවට කවදාවත් නිවන් දකින්නෙත් නෑ. මම මේ කියපු කතාව තේරුණාද? අපි කැමති දෙයක් තියෙනවා නම් අපේ මහත්තයා, අපිට තේරෙන දෙයක් තියෙනවා නම් එතන කෙලිස් ගෑවිලා. ඒක අයිති ලෝකෙට. අපිට නොතේරෙන, අපි අකමැති දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි ලෝකෙන් එතර වුණු එක. අන්න ඒකයි අහන්න ඕනේ. තේරුණාද? අපිට නොතේරෙනවා කියලා අදහස් කරේ අපි ඔය සාමාන්‍ය කෙලිස් සිත් තුළට නොතේරෙන කෙලෙස් බර බහාතබල දෙසවන් යොකුවාම තේරෙන නිර්වාණ ගාමිනී බණ තියෙනවා. අන්න එව්වයි අහන්න ඕනේ. එහෙම නේද? එතකොට ඔන්න ධර්ම අවබෝධයටපත් වෙන්න නම් මෙන්න මේ කියන අතහැරීම ගැන කියන, රාගය විරාගය ගැන කියවෙන බණ අහන්න ඕනේ. දැන් මම මේ කිව්වේ සද්ධර්ම දේශනාව නිවන් මඟක් කිය. ඒ සද්ධර්ම දේශනාව නිවන් මඟක් වෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව. එතකොට මෙන්න මේ කියපු කාරණා ටික සම්පූර්ණ වෙන්න ඕනේ නිවන් දකින්න නම්. හැබැයි ඕකත් මදි තව ගොඩක් තියෙනවා. කාල වේලා ඉක්ම ගිය නිසා ඉතින් බොහෝ සෙයින් කියන්න වෙන්නේ නැහැ. නමුත් ඔය කියපු කාරණා ටිකවත් මතක තියාගන්න. අහන්න ඕනේ බණ මොනවද කියන එක. නිවන් දකින්න නම් ඕක කිව්වා කියලා අනිත් බණ අහල එක නවත්තන්න එපා. තේරුණා? කවි බණිනුත් අපි ගන්න එකක් තියෙනවා. පැලක වෙලක කියන ගොයන් කවියනුත් අපි අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා. අර ස්වාමීන් වහන්සේලා පිරිසක් නියර උඩින් වඩින වෙලාවේ ගෙවිලියෝ ගොයන් කපනකොට කියපෝ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගොයන් කවිය අහලා පස්සේ උන්වහන්සේලා ඒ පිළිබඳ ආවර්ජනා කරලා මේ ඇත්ත තමයි කිව්වේ කියලා ඊළඟ ඒ අනුව ධර්මය මෙනෙහි කරන්න ගිහිල්ලා රහත් වෙච්ච, නිවරුඩම රහත් වෙච්ච අවස්ථා තියෙනවානේ. නිසා අපි ඒ තුලිනුත් යමක් අපිට ගන්න තියෙන සයිව බහැර කරන්න එපා. ලෝකය බහැර කරන්න එපා. ලෝකය බහැර කරලා අපට ලෝකෙන් එතර වෙන්න බෑ. ලෝකය තුල ඉන්න ඕන ලෝකෙන් එතර වෙනකම්. මුහුද මැදදී ඔරුව අතහරින්න එපා. එහෙම නෝ ගිලිලා මැරෙනවා. නිසා ගොඩ බිමකට එනකන් ඔරුව පිලිසකර කරගෙන ඒකේ අඩු පහඩු සකසගෙන යන්න අපි දක්ෂව වෙන්න ඕනේ. එවනේ සයෝ බණ නිවන් දකින්නකල් ධර්ම අවබෝධ වෙනකල් වෙන හැම දෙයක් තුළින්ම අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එවුවා ගන්න ඕනේ. එවනේ. එතකොට මේ අහන බණ වගේම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන එකත් ලැබෙන්න ඕනේ පණහන වෙලාවට. මොකන්ද කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දෙකක් තියෙනවා. ලෞකික සැප පිණිස පවතින කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ලෝකෝත්තර සැප පිණිස පවතින කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. මේ බුදුබණ අහන වෙලාවට ලැබෙන්න ඕන ලෝකෝත්තර සැප පිණිස පවතින කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. මේ ජීවිතය සාර්ථක කරගන්න හැටි, ඊළඟට ජීවිත දියුණු කරගන්න හැටි, ඔය පිළිපද කියන තුල ලැබෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මේකට හරියන්නේ නැහැ. මේකට මග වැඩුව උතුමෙක්
නිවන් මඟ වැඩිය උතුමෙක් නිවන් මඟ වඩන උතුමෙක් අතහැරීමේ ප්‍රතිපදාව තුළ ඉන්න උතුමෙක් අතහැරීම ගැන කියන අනුශාසනාවක් ලබන්න ඕනේ. ඒ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බණහන වේලාවට ලබන්න ඕනේ. එහෙම නේද? ඊළඟට යෝනිසෝ මානසිකාරය කියන එක පවත්වන්න ඕනේ. මම මේ කාරණේ නවත්තන්නම්. දැන් අමාරුවක් මොන වලින් පේනවා. යෝනිසෝ මානසිකාරය කියන එක බණහන වේලාවට තුන්වෙනිව තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිහියෙන් යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ බොහොම සිහි නොවනින් මෙනෙහි කිරීමක් පිළිබඳ. මේ කියන්නේ මේ දේශනා කරන බණපද තුල අපි හිත පවත්වන්න ඕනේ. මොනවද මේ දේශනා කරන්නේ? මේ දේශනා කරන ධර්මයේ තුල මොනවද අර්ථ වශයෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ? කොහොමද මම ඒක මගේ ජීවිතය තුලින් අත්දකින්නේ? කොහොමද මේ අහගන්න දේ මම ජීවිතය තුලින් අත්දකලා මම සුතමේ ඥානියට පැමිණෙන්නේ? දැන් හොඳට මතක තියාගන්න, බණ ඇහුවා කියලා සුතමේ ඥානෙ උපදින්නේ නැහැ. සුතමේ ඥානෙ උපදින්නේ අසපු දේ පිළිබඳ මෙනෙහි කරලා අසපු දේ පිළිබඳ ඥානය පහළ වෙන්න ඕනේ. ඇහුවා කියලා සුතමේ ඥානෙ එන්නේ නැහැ, එහෙම එකක් නැහැ. අහපු දේ නුවණින් මෙනෙහි කරලා යෝනිසෝ මානසිකාරය මෙනෙහි කරන්න අහපු දේ පිළිබඳ නුවණ පහළ වෙනවා. අන්න ඒ නුවණට තමයි සුතමේ ඥානෙ කියන්නේ. තේරුණා නේද? එතකොට මෙන්න මේ සුතපි අහපු දේ පිළිබඳ නුවණ පහළ වෙන විදිහට බුදුබණ අහන්න ඕනේ. අන්න එතකොට යෝනිසෝ මානසිකාරයත් සම්පූර්ණ වෙනවා. දැන් බලන්න බණ අහලා ඒක නිවන් මාර්ග කරගන්න කොච්චර සම්පූර්ණ කරගන්න තියෙනවද නේ? අපේ ජීවිතේ බණ අහනකොට තියෙන අඩුපාඩු එකේ. එතකොට තව ගොඩාක් ඉතු කර තියෙන තවන්ගේ තරහ තිරන් මුස්මිටිකම් ඔව්වහුවා දක්වන්න බණ අහන්න යන්න හොඳ නැහැ. ඊළඟට දේශකයන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ අදිෂ්ඨාන පහක් හිතේ දරාගෙන ධර්ම දේශනාව ඉඳගන්න ඕනේ. උන්වහන්සේ toy කියපු සිල්පද ගණනාවකින් වැලකිලා බුදු බණ කියන්න ඕනේ. ඒ වගේම තමන් වහන්සේගේ අත්නෝ මති තමන් වහන්සේගේ මත කවලම් කර කර කියන්නේ නැතුව පෙළත් අටුවාවත් කියන එක කියන්නේ පෙළත් බුද්ධ දේශිතයත් ආචාර්ය වාදත් කියන මේ දෙක අරගෙන තමයි ධර්ම දේශනාව කරගෙන යන්න උත්ෝනේ. ඒ බුද්ධ මතයත් ආචාර්ය මතයත් කියන මේ දෙක අරගෙන ඒ දෙක සංකලනය කරගනිමින් තමයි ධර්මදේශනාව පවත්වන්නත් ඕන. මෙහෙම කාරණා ගොඩක් දේශකයන් වහන්සේගේ පැත්තෙන් සම්පූර්ණ වෙන්නත් ඕන. ශ්‍රාවකයන්ගේ පැත්තෙන් ওই කාරණා ටික සම්පූර්ණ වෙන්නත් ඕන. එතකොට මේ අහන බණ නිවන් මඟක් වෙනවා. ඒක ලෝකේ තියෙන පළවෙනි නිවන් මඟ. ගොඩාක් සත්වයෝ නිවන් දකින්න නිවන් මඟක් ඕක. ධර්මශ්‍රවණිය. එතකොට ඒ ධර්මශ්‍රවණිය බුදු කෙනෙක් ගාව බණ ඇහුවා කියලත් ඒකටම අදාළ නිසා චුට්ටක් මේ කියන්න හදන්නේ වැඩි පහක් අරගෙන බුදු කෙනෙක් ගාව බණ ඇහුවා කියලා නිකන් නිවන් දකින්නේ නැහැ. විදර්ශනා ඥාන උපදවලා තියෙන්න ඕනේ. දැන් අනාගතයේ ලෝක පහළ වෙන ගෞතම මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගාව නිවන් දකින්න ලේසි අපේ ගෞතම බුදුරජාන් වහන්සේ ගාව නිවන් දැක්කා වගේ ලේසියෙන් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? අපේ ගෞතම බුදුරජාන් වහන්සේ විස්තර වශයෙන් ධර්ම දේශනා කළා. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එහෙම විස්තර වශයෙන් ධම්ම දේශන්නේ නැහැ. අවුරුදු 7කට සැරයක් උන්වහන්සේ ධර්ම දේශනාවක් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වගේ හැමදාම බණ දේශනා කරන්නේ නැහැ. අවුරුදු 7කට සැරයක් දේශනා කරන්නේ බොහෝ වෙලාවට ශ්‍රාවකව එකතු කරලා ඕවාද ප්‍රාතිමෝක්ෂේ. කාන්තිය පරමන්ත බෝධිතීකා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි බාබජිතෝ පරෝපගාති සමනෝ හෝති පරං හේටියත්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝධම්මණං හේතං පුරිදාන සාසන අනෝපවාදු අනෝපගතෝ පාතිමෝක්ඛේච සම්වරෝ මත්තයුතාජ මත්තස්මි පංචාංගසය දාසන අදිචිත්තේච ආයෝ හේතං බුද්ධාන සාසන. ඔය ගාථා තුන තමයි උන්වහන්සේගේ ධර්ම දේශනා. ඒ කාලේ ශ්‍රාවකයන්ට ත්‍රිපිටකයත්වෝක ඒ වගේ කාලේ ශ්‍රාවකයන්ට විනයත්වෝක සිල්පදත්වෝක ඔය ටික ඔක්කොම ඔය ගාථා තුන තමයි. ඔය ගාථා තුන දේශනා කරනකොට ධර්ම අවබෝධයටපත් වෙන්න නම් අද දන් දීලා සිල් රැකලා ප්‍රාර්ථනා කරලා විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනයෙම නිවන් දකින්න උත්සාහ කරලා
හොඳට සිල් ගුණ පුරලා භාවනා කරලා ධ්‍යාන පුළුවන් නම් එහෙම වනතත් විදර්ශනා ඥාන උපදවලා නිවන් මඟ මේ ශාසනයේම නිවන් දකින්න උත්සාහවත් වෙච්ච කෙනාට මේ ශාසනයේ මඟ හැදෙනවා සමහර අයට. මේක නිවන් දැක ගන්න බැරි වෙනවා. අන්න ඒ අය මෛත්‍රී ශාසනයේ ඉස්සරෝම නිවන් දකිනවා. මෛත්‍රී ශාසනයේ පතපතා ඉන්න අය මෛත්‍රී බුදුරජාණන්සේක ශාසනයේ උන්වහන්සේ දේශනා කරන ඊළඟ අනාගත බුදුරජාණන් වහන්සේ ගැන පින්කම් කරලා ප්‍රාර්ථනා පිළිදව ගන්නවා. මේ ශාසනයේ නිවන් දකින්න ඔට්ටු වෙන අයට මේ ශාසනයේ මඟ හැරුණොත් ඊළඟ ශාසනයේ පළවෙනිම නියම් ගන්න පිරිස බවට පත් වෙනවා. දැන් බලන්නකෝ අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කසිප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න උත්සාහවත් වුණු අය අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉස්සරෝම නිවන් දැක්කා. නේද? ඒ නිසා අපි අපේ මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න ඔට්ටු වෙන්න ඕනේ. බැරි වුණොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ ගොඩ යනවා. ඕක හරියට ගංගාවක් වගේ. ගංගාවේ තියෙනවා ගොඩ වෙන්න තොටු පොළවල් කීපයක්. මෙහා පැත්තේ ඉවුරේ ඉඳගෙන අර ඉවුරෙන් ගොඩ වෙන්න ලැබේවා, මේ ඉවුරෙන් ගොඩ වෙන්න ලැබේවා කිය කියා හිටියත් එක ඉවුරකින්වත් ගොඩ යන්න බෑ. හැමදාම මෙහා ඉවුරේ තමයි. මේ පළවෙනි ඉවුරෙන් කොහොම හරි ගොඩ යනවා කියලා ගඟට පැනලා පීනුවොත් පළවෙනි ඉවුර අල්ල ගන්න බැරි වුණොත් දෙවෙනි ඉවුරෙන් ගොඩ යන්න පුළුවන්ම තමයි. තේරුණානේ? දන්නේ වාගේ මේ බුදුරජාණන් වහන්සේගේ නිවන් දකින්න ඔට්ටුණු කෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මඟ හැරුණොත් ඊළඟ ශාසනය යා ගොඩ යනවම තමයි. ඒ නිසා අපි සියලු දෙනා උත්සාහවත් වෙන්න ඕන මෙන්න මේ කියන කාරණා ඉගෙනගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයම නිවන් අවබෝධ කරගන්න. වැරදි දෘෂ්ටියකට එන්න එපා. මම ඔය කියපු කාරණා නිසා අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න එපා කිව්වා කියන එකක් මේ කිව්වේ නැහැ. තේරුණා නේද? ඒක පෙරහැර නිවන් දක්වන්නත් අනාගත ශාසන වලට පෙරහැර හදලා තියන්නත් කියන කාරණා දෙක පිණිසමයි ලෞතුරා බුදුරු ලෝපාලේ. තේරුණා නේද? අපේ බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක වුණාය, අසෝ මහා ශ්‍රාවක වුණාය, නිවන් දැකපු අය අතීත බුද්ධ ශාසන වල දාන සීල භාවනා මහා පින්කම් කරලා ප්‍රාර්ථනා පිළිහිටවලා ඒ බුදුවරුන්ගේ ශාසනවල ඒ බුදුවරු ගෞතම බුදුරජාණන් වහන්සේට හදලා තිබු පෙරහැරක්. එනිසා ඒ දෘෂ්ටියට එන්නත් එපා. එන්නනේ සමහර අය දෘෂ්ටි නිසා ඒ දෘෂ්ටියට එන්න එපා. මම මේ කියපු කාරණේ හොඳට තේරුම් ගන්න අපිට අනාගත ශාසනයේ හරි මේ ශාසනයේ හරි නිවන් දකින්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි අදාදම නිවන් දකින්න උත්සාහවත් වෙන එක. එතකොට කොහින් හරි ගොඩ යනවා. එහෙමනම් හොඳයි. දැන් මේ පින්වතුන් බොහෝ වේලාවක් බුදුබණ ඇහුවා, නිවන් මඟ පිළිබඳ කරුණු කාරණා ඉගෙන ගත්තා. එතකොට මේ නිවන් මඟ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ හතරවෙනි දේශනා මාලාව කොටස තමයි අද අපි මේ පොඩ්ඩක් සාකච්ඡා කළේ. අද අපි සාකච්ඡා කරගත්තා බණ අහලා නිවන් දකින්නේ කොහොමද කියන මේ කාරණිය සම්බන්ධව. ඊළඟ දවසක අපි ඉතුරු කාරණා සාකච්ඡා කරමු. අද මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ පිළිබඳ අපි කරුණු කාරණා දැන ඉගෙනගෙන චිත්ත සන්තාන ධර්ම දේශනාව තුළ පිහිටවලා මහා පුදුම කුසලානි සංස ධර්මයක් අපි අපේ ජීවිතවලට එකතු කළා. ඒක මේක අක්කරම් බුද්ධ රූප සිරින් සමන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ බුදුබණේ එක එක අකුරක්, එක එක බුදුරුවක්, එක එක බුදුරජාණන් වහන්සේ නමක් හා සමානයි. එවැනි බුදුවරු බොහෝ ප්‍රමාණයක් දහස් ගණනක් අද අපි දැක්කා. මේ බුදුබණ අහනකොට ඒ දේශනා කරන ධර්මය නුවණින් දකිනවා කියන්නේ, සිතින් දකිනවා කියන්නේ මේ දකින්නේ බුදුරජාණන් වහන්සේ, මේ දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සාගරෙයි. අපි ධර්මයේ ගුණ මෙනෙහි කරනවා කියන්නේ මේ මෙනෙහි කරන්නේ බුදු ගුණයි. බුද්ධ පුත්‍රයන්ගේ ගුණ මෙනෙහි කරනවා කියන්නේ ඒ බුදු ගුණයි මෙනෙහි කරන්නේ. එනිසා අද අපි මේ අහපු බුදු බණ අකුරක් ගානේ අපේ ජීවිතවලට අපරිමාණ පින් එකතු වුණා. මේ බුදු බණ ටික අහනකොට පහළ වුණු එක ජවන් චිත්ත වීතියක් වීතියක් ගානේ දුනු හැම ජවන් සිතකම රැස්සුණු පුණ්‍ය ශක්තිය, පුණ්‍ය බලය, පුණ්‍ය න්‍යාමය, පුණ්‍ය කර්ම ශක්තිය මහා පුදුම සහගතයි. නිවන් දක්නා ජාති දක්වා කල්ප දහස් ගණන් ලක්ෂ ගණන් ශේ නොවන මහා ධර්ම ශක්තියක්, පුණ්‍ය ශක්තියක් අපි අපේ හදවත් තුළ අද ජනිත කළා. මේ හැම පිනකම අනුහස් බලයෙන් අපේ ජීවිත වටා ඇති සියලු දුක් අඳුරු දුරු වේවා. විශේෂයෙන්ම මේ පින්වතුන් ගොඩක් දෙනෙක් සහ සම්බන්ධ වුණා.
ඒ රෝගාතුරව පසු වන පින්වත් සහෝදරයාණන් කෙනෙකුට හිතයිශීන් කෙනෙකුට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්න සැබවින්ම මේ පුණ්‍ය භර්මය අනුහසින් ඔහු නිදුක් භවට නිරෝගී භවට චිරජීවනයට පත්වේවා. ඒ රෝගාබාධ සියල්ල හිරුදුටු අදුරක් සේමදා අපේ හදවත ඇතිවුණු ධර්ම ශක්තියේ බලගේ ආනුභාවයෙන් විහෙද විද්වංසනය වේවා. අවුරුදු 120ක් නිදුක්ව නිරෝගී වායු විඳ ගන්න ලැබේවා. අපන උපන්දරව ග්‍රහ දෝෂ මාරක බාධක සියල්ල දුරු වේවා. දෙන ඖෂධ කරන ප්‍රතිකාර දිව්‍ය ඖෂධ දිව්‍ය ප්‍රතිකාර බවට පත් වෙලා ඉක්මනින්ම නිදුක් නිරෝගී භාවයට සුවපත් භාවයට පත් වේවා. මේ ජාති ආදී දුකිනි නිවා අමා මහ නිවන් මඟ යා ගන්නටත් මේ මහා පිං ඒ පිංවත් මහත්මයාට 100 හේතු ආසනා වේවා කියලා අපි මෙස් සිටින් ආශිර්වාද පවස්සමු. අපේ මේ පින්වතුන් සියලු දෙනාටත් අද මේ සිද්ධ කරගත්තු පින්වලා සුහසින් හැමෝටම කායික සැනසීම ලැබේවා, මානසික සැනසීම ලැබේවා. හදවත් තුල තියෙන රාග දේශ මොහ කෙලෙස් ගිනි ජාලා නිවී සැනසීයේවා. හැමෝටම නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. කරන කියන හැම වැඩ කටයුත්ත සාර්ථක වේවා. හැම සිතුම් පෙතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් භාවයට පත් වේවා. සම්මා සම්බුදු බලයෙන් හදවත් ආලෝකමත් වේවා. ධර්මාලෝකයෙන් හදවත් ආලෝකමත් වේවා. සුවකීය හදමැදුරු බුදුමැදුරු කරගෙන ධර්ම පුස්තකාල කරගෙන ධර්මයේ හදවත් තුළ විරාජමානව වජබන්නට හැමෝටම ශක්තිය බලය ලැබේවා. මේ ජීවිත තුළදීම තව තවත් දන් දෙන්න, සිල් ගන්න, භාවනා කරන්න, සමත විපස්සනා භාවනා වඩන්න ලැබේවා. මේ ජීවිත තුළ හැම පියවරක් ගානේ, හැම සිතුවිල්ලක් ගානේ, හැම හුස්ම පොදක් ගානේ සතර සතිපට්ඨාන ධර්ම වැඩේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු වේවා. මේ ජීවිත තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කෙසේ හෝ කුණ්‍යම්ම විදියකින් හෝ අවබෝධ කරගෙන මිය පරලව යන දා කිසිදු ඇලීමක් බැඳීමක් කෙලෙස් දාහයකින් තොරව නිර්වාණ ධර්මයම අවබෝධ කරගෙන පිරිනිවෙන්නට මරණ මංචකය පිරුණුවම් මංචකයක් බවටම පත් කරගන්න මේ පින්වතුන්ට මේ මහා පින් 100 හේතු ආසනා වේවා වේවා. ආශිර්වාද පවත්වනවා, වන්දනා කරගන්න. අභිවාදන සීලෙසේ නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිඤ්ඤති.